ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත එළබෙන 23 වනදා සිට සංචාරකින් වෙනුවෙන් ගුවන්තොටුපළ විවෘත කරනවා සමහර ආයෝජකින් එන්නේ පෞද්ගලික ජෙට් වලින් ඔවුන් නිරෝධායනය වෙන්න කැමති නැහැ කුහක ජඩ දේශපාලචින් කැමති නැහැ ගුවන්තොටුපළ විවෘත කරනවට ඇමති ප්‍රසන්න රණතුංග කියයි කොවැක්ස් පහසුව යටතේ කොවිඩ් එන්නත ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ඊයේ දින වෙනකොට මරණ 215යි රෝගීන් වාර්තා වුණේ 467යි අපි කොවිඩ් වලින් ඉන්නේ හොඳ තැනක മന്ത്രി SB කියයි ජේසී කියන රටේ අලුත්ම කොවිඩ් පොකුර බන්දනාගාර පොකුර පොලිස් පොකුර තමතරව උදයන්ග වීරතුංග පොකුරක් යුක්‍රේන් සංචාරක ව්‍යාපාරයෙන් ඇතිවේගෙන යනවා කොරෝනා දේහයන් බොහොම දානී කිරීම පිළිබඳ ගත් තීරණේ කිසිදු වෙනසක් නැහැ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි පසට වැළලෙන වෛරස් බැක්ටීරියා වසර දහස් ගණනකින් පසුව වෙනත් භයානක ලෙස හිසේස විය හැකි මහාචාර්ය ප්‍රියන්ත යාපා පෙන්වා දෙයි රතන හිමි යලි පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරේ දිරුම් දෙයි ආදාහ නේද බොහොම දානේද කියලා අපි මෙහෙ ගහ ගන්නවා ආණ්ඩුව හොර රහසේම බාර් පර්මිට් 75ක් දීලා ලිස්ට් එක ඉදිරිපත් කරන්න ලෑස්ති මන්ත්‍රී නලින් බණ්ඩාර කියයි ඉන්දිය විදේශ ඇමති දිවයිනට පසුගිය කෙටි කාලය තුල ස්වාමින් වහන්සේලා ඝාතනය වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි දේශීය පුවත් වෙතයි අවධානය නව වසරේ මංගල පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 10ට ආරම්භ වුණා. එහිදී අපේ ජනපාල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තෝරාපත් කෙරුණු පූජ්‍ය අතුරුලිය රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීම ප්‍රථමයෙන් සිදු කෙරුණා. මේ අතර නව සුරාබදු බලපත්‍ර 75කට අධික ප්‍රමාණයක් ලබා දීම පිළිබඳ ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී වාද විවාද ඇති වුණා. श्री लंका प्रजातांत्रिक समाजवादी जनरगे महानतम व्यवस्था आरक्षा अनुगमने गौरव बहुमान प्रकाश प्रतिज्ञा दी විසයි විශේෂ වංශය ආරම්භයේ සිටම සභා ගර්භය තුළ පවත්වන ලබන වාද විවාද හරවත්ෙහි සහභාගී වෙමින් අනවශ්‍ය ලෙස ප්‍රීති ප්‍රශ්න මතු කිරීමෙන් වැළකී ව්‍යස්තදායකයේ ගරුත්වය අභිමානය නිතරම ආරක්ෂා කරමින් සභාවේ වැඩ කටයුතු වල නිරත වීමට අවශ්‍ය කටයුතු කරන මෙන් දෙපාර්ශ්වයේ සියලු මන්ත්‍රීවරුන්ට අවධාරණය කිරීමට කැමැත්තෙමි. අපි ඊයේ දැක්කා මහා සයුරේ මැදට ගිහිල්ලා මහා විශාල වික්‍රමයක් කරලා මේ කුඩු තොගයක් රැගෙන එනවා. හැබැයි ඒ රැගෙන එන කුඩු තොගයන් අද උපක්‍රමශීලීව අල්ලනවා මාධ්‍ය තුල පෙන්වුවා ගරු ඇමතිතුමනි ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ දේශපාලන හිතාර්ශී කණ්ඩායමක් අල්ලන තොගතැනට පිටි දාලා නැවත වක්‍රාකාරව රට පුරා බෙදෙනවා ආණ්ඩුවේ සමහර මේවට සම්බන්ධ ඇමතිවරු ඉන්නවා කියන රහසක් නෙවෙයි ගරු ඇමති මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු මේක ජාවාරමක් හැටිය රටේ බෙදෙන බවට තමයි අපට හැඟෙන්නේ මොකද කුඩු ගහන එක අඩු වෙලා නැහැ නේ ගරු ඇමතිතුමනි අත්අඩංගුවට ගත්තා පස්සේ ඒක නඩු භාණ්ඩයක් වශයෙන් තියෙනවා ඒ අධිකරණ ක්‍රියාවලිය ඉවරන කොට අධිකරණ ක්‍රියාවලිය ඉවර වෙන්න සමහර වෙලට අවුරුද්දක් එකමාරක් විතර යනවා ඉතින් ඒ අතර තුරදී ඕන කෙනෙක්ට ඒක පිටිබවට පත් කරගන්න පුළුවන් ඒක නිසා අපි දැන් තීරණයක් කරන් තියෙනවා අත්අඩංගුවට ගත්ත වහාම සාම්පලයක් පමණ තියාගෙන ඉතුරු ටික ජනතාව ඉදිරියේම අද්‍රව්‍ය නාශක අංශයේ මගින් විනාශ කර දබන්න රුපියලේ අගය තාමත්ම ස්ථායී ආකාරයට පවත්වාගෙන යන අවස්ථාවලදී සමහර ආර්ථික ඔස්තරලා කිව්වා මේක පාලනය කරගන්නට අවශ්‍ය නැහැ මේක පා වෙන්න ඉඩ දෙන්න ඕනේ කියලා පා වෙලා වෙච්ච වැඩි අපි දන්නවා ඉතින් ඒ නිසා අපි මේ ගැන හොඳට තීරු කරන් තියෙනවා මේ රුපියලේ අගය අපි මේ බේරගත්තා ඉතින් ඒ නිසා අපේ ණය ප්‍රමාණය අපි රැකගෙන තියෙනවා ණය ප්‍රමාණය වැඩි වෙන්නට අපි ඉඩ දීලා නැහැ හැම පැත්තකින්ම අපි මේක වහලා විතරක්ම අපිට මේ රට ගෙනියන්න බෑ ග්‍රාමීය ජල යෝජනා ක්‍රම වලට ජල කමිටුවක් පිහිටවන බහුතර ජල කමිටු වලට ප්‍රාදේශීය දේශපාලඥයා ඒකේ නිලයක් දරනවා මේ කරන ක්‍රමයෙන් වැඩක් නැතුව යනවා මොකද ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවට වැඩිය දේශපාලඥයෝ මේකෙන් ප්‍රතිලාභ ලබන තත්ත්වයක් තියෙනවා නීතියක් දැන් සම්මත කරගන්න යනවා දැන් ගණනාවක් තියෙනවා ඔබතුමා කියන ආකාරය අපිට ඒ කියන්නේ ප්‍රමිණ ලැබිලා තියෙනවා අපේ රටටත් වැඩිය පහළ ආර්ථිකයක් තිබෙන යුක්‍රේනයෙන් සංචාරක එනකොට ඒගොල්ලන්ට VVIP සැලකිල්ල ඇයි මේ රටට දහඩිය කඳුල ශ්‍රමය කැප කරලා
කරලා විදේශ විනිමය ලබා දෙන අපේ ශ්‍රමිකින්ට ඇයි මේ රජයේ අවධානයක් යොමු කරන්නේ නැත්තේ එයට පිටවන්නට විපක්ෂ නායකතුමාද 27 යටතේ ප්‍රශ්නයක් අහලා තිබුණා ඒ ප්‍රශ්නේ නෙමෙයි මේ කතා කරන්නේ ඉතින් මම කනගාටු වෙනවා විරුද්ධ පක්ෂ නායකතුමා පාර්ලිමේන්තු කටයුතු මේ විදිහට අවුලක් ඇති කියන විරුද්ධ පක්ෂයේ නායකතුමා කතා කරන්නේ මේ ආණ්ඩුව කිසිම වැඩක් නොකරපු විදිහට මේ ආණ්ඩුව මේ වෙන 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 විට 61000ක් පිට රටින් ගෙනල්ලා තියෙනවා එතුමා කතා කරන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය වහලා දාන්නද අස්සයක් අහන්න ගිය කිසිම වැඩලුවක් නැහැ හැබැයි ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව අහන්න ඕනේ හැමතිරෙට උත්තර දෙන්න අවස්ථාව දෙන්න ඕනේ ඔබතුමාට අලුත් අවුරුද්දේ උදේ පාන්දර මේ මොන විහිළුවද මේක ආණ්ඩුව ස්ටෑන්ඩින් වෙන්නේ තාණ්ඩුවට ඕඩර් දෙන්න පුළුවන් වෙන්නේ අර ශ්‍රමිකයෝ ඡන්දෙ දුන්නා හින්දා දැනට අපි 8000කට වැඩි ප්‍රමාණයක් ගෙනලා තියෙනවා මේ ගෙන්නන අයට පෑදිලියම නොමිලේ Taman කැමතිනම් මුදල් ගෙවලා යන්න පුළුවන් එහෙම නැත්නම් ආණ්ඩුවෙන් කරන වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා නොමිලේ සියලු දේ කරනවා ආණ්ඩුව කරන්න තියෙන සියලු දේ කරලා තියෙනවා ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගේන්න විදේශගත වෙලා රැකියා කරන අය මිලියන 20ක් විතර වෙනවා නෑදෑයෝ යාළුවෝ ඒ සියලු දෙනාම දාලා ගිහිල්ලා අර මැද පෙරදි කාන්තාරේ රැකියාවල් නියුත් වෙන්නේ ඇයි රටේ රස්සා දෙන්න තමුන්නාසල අසමත් වෙච්ච නිසා මහ ලොකුවට කයිවාරු ගහනවා 61000 ගෙනාවා කියලා විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඉල්ලීම් කරනවා මාස ගාණක් තිස්සේ එම්බසි වල රස්තියාදු වෙනවා ලංකාවට එන්න අවසරය දෙන්න කියලා මැද පෙරදි කාන්තාව රටට එන්න විදියක් නැතුව ඉඳද්දි උදයන්ග වීරතුංග කියන පුද්ගලයා මොකද්ද එයාට තියෙන බලය එයා තමයි යුක්‍රේනයේ කට්ටි ගේන්නේ යුක්‍රේනයේ කියන්නේ මොකද්ද රට 11 ලක්ෂයක් මේ කොරෝනා හැදිලා ඉන්නෝ දැනටමත් 19000ක් මැරිලා තියෙනවා පාරවල් ඇතුලේ බස් වල ගිහිල්ලා පික්පොකට් ගහනවා නිදා ගන්න තැනක් නැතුව රස්සා නැතුව ආර්ථිකය වැටලා ඒ යුක් හිඟන යුක්‍රේනෙන් තමයි මේ උදයන්ග වීරතුංග ලංකාවට විදේශිකයෝ ගෙන්නව උදයන්ග වීරතුංගට කො කොරෝනා නීතිය එක රටක් එක නීතියක් කිව්වා වහාම උදයන්ග වීරතුංගව කොරන්ටයින් කරන්න ඕන වැරදි තීන්දුව తీරන නිසා තිස්සමහරාමේ කෑවා යාලත් කෑවා මුළු රටම නැති කර යුක්‍රේනයේ ලොක්ඩවුන් කරන්න ඕනි කියලා අගමැතිවරයාත් කියනවා යුක්‍රේන අගමැති අපි බලාපොරොත්තු වෙච්ච වේගයෙන් ලංකාවට එන්න බලාගෙන හිටපු සෑම කෙනෙක්ම ගෙන්වන්න බැරි වෙච්ච බව අපි පිළිගන්නවා සංචාරක ව්‍යාපාරය විවෘත කරනවා වගේම රටට ගෙන්න බලාගෙන ඉන්න සෑම කෙනෙකුම රටට ගෙන්ව ගන්නටත් ඉදිරි මාස 3ක කාලය තුලදී විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරලා තිබෙනවා අපිට තවදුරටත් විශ්වාස කරන්න පුළුවන් ද 20යි 20ේ ඒ අසාර්ථක වුණු රජය 21 දී කරයිද කියලා එහෙන් එළිය මරා ගන්නවා ආදාහනේද භූමදානේද කියලා හැබැයි ඇතුලෙන් මොනවද වෙන්නේ ඊයේ පෙරේදා අලුතෙන් බාර් පර්මිට් 75ක නිර්මාණයක් දීලා දෙනවා. මෙහි අපි මරා ගන්න ආදාහනේද භූමදානේද කියලා. හරිය ඇතුළේ අලුතෙන් බාර් පර්මිට් 75කට වඩා දීලා තිනවා. මහා ලොකුවට කෑ ගැහුවා ලංකාවේ ලොකුම හොරකම මහදංකු හොරකම කියලා. අද ඒහා සමාන හොරකමක් ජාවාරමක් සීනි ජාවාරම අදා සිදුවනවා. තව ඒ ජාවාරම් කාර්යම රටට පොල්තල් ටික ගේද්දි තවත් මිලියන 175කට ගහනවා. අද ඒ යුක්‍රේනයේ කොම ප්‍රසිද්ධ ගණිකාවයි හොරුයි මංකොල්ල කාර්යය ලංකාවට එන ඩොලර 120ක් විතර කරලා රට එක දවසකට කොවිඩ් කරමින් නැගෙන මේ මොනවද වෙන්නේ මේකද අපි බලාපොරොත්තු වුණ රට ඒ තරම් නෙමෙයි අද වීති නීතිය වල්ලාදිලා ඔබතුමා කිව්වා බාර් පර්මිට් 75 කාට දීලා තියෙන කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් ස්වභාව බොහොම ස්තුතියි අනේ ඔබතුමාලා වගේ පසුබල මන්ත්‍රීවරු මේවා දන්නේ නැහැ සාධාරණයි අනේ පව් මේවා මේ ඉතිරිපර මන්ත්‍රීවරුවත් දන්නේ නැහැ ඔබතුමා ගිහිල්ලා හොයලා බලන්න මම ලයිස්තුවත් එක දෙන්න ඕන අපේ යහපාල රජේ කාලේ එක බාර් පර්මිට් එකක් දුන්නේ නැහැ ඔබතුමාට මේකන දන්නේ නැහැ ඔබතුමාත් පුළුවන් නම් ගිහිල්ලා පොලිමේ ගිල් එකක් ඉල්ල ගන්න try කරන්න. ඒකට අපේ කනගාටුවක් නැහැ. හැබැයි 75 දීලා තිනවා. මේ බොරු කියනවනේ කර සභාවට. මමත් කෝපයක ඉන්නවා. මම හිතන්නේ මෙතුමා කලබල වෙලා තියෙන දැන් කාටද දුන්නේ කියලා. ඒක සාධාරණයි. දැන් හොයනවා කාටද දුන්නේ කියලා. ඔබතුමා හොයලා දෙන්න ඔබතුමාට කෝට් එකක් දිනවා නම් ගන්න. මීටර් 500 සීමාව බලලා නැතුව පාසල් ළඟ දීලා තිනවා අපි ඕනනම් හෙටානේ දෙහෙලි කරන ස්ථානත් එක්ක. මම වගකීමෙන් කියන්න පුළුවන් නම් වගකීම තුලනේ ධාරියෙක් කියන්න වගකීම තුලම තිරෙක් කියන්න නැහැ කියලා. පසුපෙල කබ්බෝ නෙමෙයි මම කියන්නේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ලබන 23 වනදා සිට ගුවන්තොටුපළ සංචාරකයන්ට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ 23 වෙනකොට සම්පූර්ණයෙන්ම ගුවන් තොටුපළ සංචාරකයන් විවෘත කරන්න. මම දැක්ක පෞගිය දවස්වල යම් යම් චෝදනා තියෙනවා. ආයෝජකයෝ එනකොට ඒ අයට ගෙන්නනකොට ඒ අය එන්නේ ප්‍රයිවට් ජෙට් වල එනවා. දවස් දෙක තුනකින් ඇවිල්ලා ඒගොල්ලෝ යන ඒගොල්ලන් නිරෝධානය වෙවි ඉන්නේ කැමති නැහැ. එතකොට ඒ අයව බබල් එකේ කොහොමද ගෙනල්ලා ඒ අයගේ අවශ්‍යතාව ඉටු කරලා බබල් එකේ ආපහු ඒ රටවල් වලට යවන්නේ කොහොමද? සංචාරකයෝ ඇවිල්ලා අපි කීන කීන ප්‍රමාණය ඉන්න ඒගොල්ලන් සූදානම් නැහැ. හැබැයි අවම දින ගානක් අපි දෙනවා. ඒ අය කිසිම අවස්ථාවක මිශ්‍ර වෙන්නේ නැහැ අපේ සමාජයත් එක්ක. විදේශීය සංචාරකයන්ට අවස්ථාව දෙන අවස්ථාවන් වල දේශීය සංචාරකයන්ට
අවස්ථාව මගහරිනවා කියන එක පව හරියට දැනුවත් කිරීමක් නැහැ කියලා චෝදනා කරන විශේෂ ප්‍රධාන පූජනීය ස්ථාන මම දැක්කා ඒක රූපවාහිනී මාධ්‍යවල ගියා ශ්‍රී ලංකාවේ අපි කිසිම අවස්ථාවක පූජනීය ස්ථාන වහන්න ඉඩ දෙන්නේ නැහැ ඒගොල්ලන්ට හැබැයි මේගොල්ලන්ව දුරස්ථභාවය හා සෙපරේට් කරලා ගෙනියන වැඩපිළිවෙල වල තමයි එතන ක්‍රියාත්මක යුත්තේ කියන කිව්වේ ඒ අය කියනවා නෑ දල්දමල්කවට ගේන්නෙපයි කියලා අපි කිසිම අවස්ථාවක ගෙනියන්නේ නැහැ බොරුට කලබල වෙන්න ඕනේ නෑ යාල සිද්ධියේදී දැන් මම මගේ වාහනේ ගමන් බිම යනකොට මම මේ මාස්ක් එක දාගෙන යන්නේ නැහැ අනික ඒක ඕපන් එයාර් එක අර එයාර් කන්ඩිෂන් එකක් ඇතුලේ ඉන්නවට වඩා ඒවා ලිහිල් කරලා යන්න පුළුවන් අනික ඒගොල්ලන් ලංකාවේ සමාජයත් එක්ක ගැටෙන්නේ නැහැ සංචාරකව ලංකාවට එනකොට එස්එල්ආම් අපිට තියෙනවා ස්ටේජ් 1 හෝටල්ස් කියලා හෝටල් දැන්ට 106ක් අඳුරගෙන තියෙනවා ස්ටේජ් 1 හෝටල් අපවට පත් වෙනවා කියන්නේ ඒ අයට බෑ මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලාංකික සමාජයේ මිශ්‍ර කරගන්න ඒක තනිකර අයිසලේ හැබැයි ඒගොල්ලන් බබල් එකේ ඉන්න හින්දා ආවයින් පස්සේ හෝටලේ තුල ඒගොල්ලන්ට පූල් එක පාවිච්චි කරන්න පුළුවන් සෝන එක පාවිච්චි කරන්න පුළුවන් ඒ පාසුකම් ටික අපි සපයනවා අපි ඉදිරියේදී දැන් මේ පාර ආමිකත් එක්ක කරාට හැමදාම අපිට හමුදාව පාවිච්චි කරන්න බෑ ඊළඟට ගයිඩ් ලටයි ඊළඟට හෝටලියන්ස් ලටයි ඊළඟට මේගොල්ලන්ව ගෙන්නන ඒජන්ට්ස් ලටයි වගකීම තියෙනවා ඒ ආකාරයෙන් 23 වෙනිදායින් පස්සේ සංචාරකයන්ව බබල් එක තුල ගෙනියන්න බැරි වෙලා හරි උන් ඒක හරියට කරේ නැත්නම් අපි SLTD එකෙන් අධීක්ෂණය යටතේ කරනවා ඒ අයගේ ලයිසන්ස් පව හෝටල් වල ලයිසන්ස් පව අපි කැන්සල් කරනවා කුහක ජරා ජඩ දේශපාලඥයෝ කැමති නැහැ ලක්ෂසියක් 30ක් ඉන්න සංචාරක ව්‍යාපාරයේ යැපෙන අයට මේ රට විවෘත වෙනවට කැමති නැහැ. එයා කැමති ඒ ලක්ෂ 30 හිංගන්න වගේ පාරවල් වල රොටි පොලො සිකුණුකුණ ඉන්නවට කැමති. සංචාරක ව්‍යාපාරයේ යැපිච්ච මිනිස්සු මහපාරේ වැටලා ඉන්නවා නම් තමයි විපක්ෂයේ දේශපාලඥින්ට ඒක දේශපාලන ආයුධයක් වෙන්නේ. මම ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාව උගසත තියෙන ප්‍රභාකරන් කරපු දෙයම තමයි විපක්ෂයේ නායකයෝ කරන්නේ. යුක්‍රේනිය තුල මේ වන විට අධික ලෙස කොරෝනා වෛරස ව්‍යාප්ත වන අවස්ථාවක එරට සංචාරකයන් ගෙන්වීම පිළිබඳ සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. යුක්‍රේනයේ වාගේ ඉතාමත් අධික කොරෝනා ජනගහනයක් ඉන්න. ඒ වගේම ආර්ථික වශයෙන් බැලුවත් අපිටත් වඩා පහළ තැනක ඉන්න. යුක්‍රේනයේ අය මේ සංචාරක ව්‍යාපාරය කියලා මේ ලංකාවට ගේන බලාපොරොත්තු යටි අරමුණ මොකද්ද කියන සැකයක් අපිට මතුවෙනවා. එකක් තමයි මිග් ගනු දෙනුව හරහා ඒ යුක්‍රේනයේ මේ වෙනකොට නඩුවක් පවතිනවා රුසියාවේ තාලාපතිවරයා හැටියට හිටපු උද්‍යංග වීරතුංගට අප පිට ඉන්නේ. එතකොට මේ මිග් ගනු දෙනුවේ තියෙන මුදල් ලංකාවට ගෙන ක්‍රමයක්ද මේ සංචාරක ව්‍යාපාරය සිදු කරන්න කියන සැකේ අපිට මතුවෙනවා. මොකද සංචාරක මණ්ඩලයේ සභාපතිතුමියත් කියනවා එතුමියත් මේ යුක්‍රේන් සංචාරකයන් යන එන ගමන් ගැන දැනගත්තේ මාධ්‍ය තුලින් කියලා. මේ යුක්‍රේන් සංචාරක කණ්ඩායමෙන් අපිට සංචාරක ව්‍යාපාරය කොට දානවා නෙමෙයි. දැන් බැන්ඩෙක්ස් පොකුර, බන්දනාගාර පොකුර, පොලිස් පොකුරට අමතරව උදයංග වීරතුංග පොකුරක් යුක්‍රේන් සංචාරක ව්‍යාපාරයෙන් ඇතිවෙගෙන යනවා. අනේ අපේ ජනාධිපතිතුමනි මදහම කියනවා දූෂණයට විරුද්ධව, අපරාධයට විරුද්ධව, සොරකමට විරුද්ධව මායගේ එකතු වෙන්න කියලා ජනාධිපතිතුමා අපේ ජනතාව අමතා කතා කර ආරාධනා කරනවා. පඩ හරි පුදුමයි. ඇත්තට ජනාධිපතිව දැනගමද කියන්නේ නැත්තම් නොදන්නකමද මට දන්නේ නැහැ. එච්චර අයිසක ජනාධිපති මට දන්නේ නැහැ. ජනාධිපති කකුල යට ළඟම වෙනවා අපරාධ වෙනවා. හොරකම් වෙනවා. ජනාධිපතිව ගැහත් ගන්නවා, ගාලා මිල අඩු කරනවා, බදරික අඩු කරනවා. හැබැයි ඒ වාසිය අපේ අයිසක ජනතාව ලැබෙන්නේ නැහැ. ආණ්ඩුවේ බණ්ඩාගාරය යන මුදල් බණ්ඩාගාරයට දෙන්නේ නැහැ. බණ්ඩාගාරයටත් ලැබෙන්නේ නැහැ. ජනතාවට ලැබෙන්නේ නැහැ. ඔන්න ආණ්ඩුව එක්ක ඉඳගෙන දැන් රටපාලනය කරන අර කණ්ඩායම ඩීලර කණ්ඩායමට යනවා. ඒක වහගන්න තමයි ආණ්ඩුව වරෙන් වරෙන් එක එක බ්‍රේකින් න්ියුස් අදලා රටේ ජනතා අවධානය යාඩ මෙයාට අරන් යන. නමුත් අපි ජනතා ඇච්චර මෝඩ නැහැ. මෙරටට දෙවන විදේශ විනිමය ලබා දෙන විදේශගත ශ්‍රී ලාංකිකයින් වත්මන් රජයේ විසින් අසරණ කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ COVID-19 වසංගත තත්ත්වය ඇති වුණාට පස්සේ ආණ්ඩුවට ඉල්ලීම් කරා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කරා ඒ රටවල් වල ශ්‍රී ලාංකිකයින් අසරණ වෙලා ඉන්න තත්ත්වය පිළිබඳව අපි ඒ රටවල් වල තානාපති කාර්යාලවලට ලිපි බාර දුන්නා කතා කරා සාධාරණ සෑහීමකටපත් වෙන්න පුළුවන් පේවරක් ගත්තේ නැහැ මේ දෙවෙනි වසංගත තත්ත්වය නිර්මාණය වුණාට පස්සේ විදේශගත වෙලා ඉන්න රැකියාවල් වල කාලය අවසන් වෙච්ච අය ඉන්න ඔවුන් ලංකාවට එන බලාපොරොත්තුව දැන් අවුරුද්දකට ආසන්න කාලයක් ඒ රටවල් වල අසරණ වෙලා ඉන්න රැකියා අහිමි වෙච්ච අය, ඒ වගේම වැඩිදුර අධ්‍යාපනයට ගියපු අය, ඔවුන්ගේ අධ්‍යයන නිවාඩු අවසන් වෙලා තියෙනවා. ආණ්ඩුවත් පිළිගන්නවා, අපිත් පිළිගන්නවා, ඔබත් පිළිගන්නවා. ලංකාවට දෙවෙනි වැඩිම විදේශ විනිමය ගෙනෙන රැකියාව තමයි මේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ආදායම. වසරකට ඩොලර් බිලියන 7කට ආසන ප්‍රමාණයක් ලංකාවට විදේශ විනිමය ගෙනා. ඒක අපේ අපනයන ආදායමට වඩා පොඩ්ඩයි අඩු. එවැනි තත්ත්වයක තිබිච්ච මේ මිනිසුන්ව අවුරුද්දකට ආසන්න කාලයක් ඒ රටවල් වල අසරණ කළා තියෙනවා. ඒක ඉතාම ඛේදවාචකයක්.
ශ්‍රී ලංකාව තවදුරටත් කොවිඩ් දෙවන රැල්ල සාර්ථකව පාලනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ මරණ 215යි දැන් අද උදේ වෙනකොටත් ඊයේ රෝගීන් 467ක් හම්බුණා. තවම ශ්‍රී ලංකාවේ අපි මේ කොවිඩ් ඒ දෙවන රැල්ලත් සාර්ථකව පාලනය කරගනිමින් රෝගීන්ගෙන් 90%ක් සුව කරගනිමින් මරණ හැකි තරම් අඩු කරගනිමින් හුදකලා කිරීම් නිරෝධායනය කිරීම් වගේ දේවල් හෝම විද්‍යාත්මක විදියට ක්‍රමානුකූලව ප්‍රවේශමෙන් කරමින් මේ රට සාමාන්‍යකරණයට පත් කරමින් අපි ආ මේ වෙලාවේ මේ නව වසරේ බොරදියේ මාළු බාන්න උත්සාහ කරන්නේ නැතුව සියලුම දෙනා එකට එකතු වෙලා මේ රෝගයෙන් අපේ රට සහ මුලින් ගලව ගන්න සහාය ලබා දෙන්න කියන කාරණය මම කියන්න කැමතියි. කිසිදු ප්‍රමාදයකින් තොරව නිව් නෝමල් තියරි එක අපි හරියටම භාවිත කරමින් කොරෝනා වසංගතයේ මොන තත්ත්වයෙන් ලෝකේ ක්‍රියාත්මක වුණත් අපි රට තුල ඒක මර්ධනය කරන්න පෙබරවාරි මාසයේදී අපි බලාපොරොත්තු වන ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු ෆයිසර් එන්නත වේවා ස්පුට්නික් එන්නත වේවා වෙනත් ජාත්‍යන්තර තලයේ තිබෙන එන්නතක් වේවා ඒවා ශ්‍රී ලංකාවට ගෙන ඒම හරහා ශ්‍රී ලංකාව තුල ඒ භාවිත කිරීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අපි දන්නවා ජනාධිපති කාර්ය සාධන බලකාය කොවිඩ් පිළිබඳව පත් කරලා තියෙන කමිටුව පෞගේ දා තීරණය කරා ඒ පෙබරවාරි වලින් පස්සේ මෙරටට ඒවා ගෙනෙල්ලා ඒ අවශ්‍ය විදියට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව ශ්‍රී ලංකාව ලක්වාසියන්ට ලබා දීම අරහා කොරෝනා වසංගතයට ඒ ජාත්‍යන්තර අධ්‍යක්ෂීම ලබා දීමට කොරෝනා ආසාදිත මෘතදේහයන් භූමදානය කළ යුතු යන තීරණේ කිසිදු වෙනසක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පద్මා ගුණරත්න මහත්මිය පවසනවා. මේ අතර සබර්ගමු විශ්වවිද්‍යාලයේ පාංචු සහ පාරිසරික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා ප්‍රකාශ කළේ පසයට වැල්ලී තිබෙන වෛරස බැක්ටීරියා වසර දහස් ගණනකින් පසුවද වෙනත් ආකාරයකින් යලි හිසේස වීමේ අවධානමක් පවතින බවයි. කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලින්ගේ මෘතදේහයන් ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද පිළිබඳව සෞඛ්‍යංශ සහ රජයේ විසින් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. අපරට තුල මෙවන විට සිදුවන්නේ දේහයන් ආදාහනය කිරීම පමණයි. කෙසේ වෙතත් කොරෝනා දේහයන් ආදාහනයට විරෝධය පළ කරමින් දිවයින ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබෙන අතර ඇතම් පාර්ශවයන් කොරෝනා දේහයන් භූමදානය කිරීමටද විරෝධය පළ කරමින් විරෝධතාවල නිරත වෙමින් සිටිනවා. එවන් පසුබිමක පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනය කළේ කොරෝනා දේහයන් භූමදානය කිරීමේ ගැටලුවක් නොමැති බවයි. මේ අතර අද දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිය ස්ථාවරය පිළිබඳව නිල වශයෙන් මාධ්‍ය හමුවේ දැනුවත් කළා. ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවති සංවාදශීලී හමුවකදී අපේ සංගමය සෑම විශේෂඥවරුන්ම ඉන්න ඉතාමත්ම පුළුල් සංගමයක්. ඒ සංගමයේ ඒකට අදාළ ලංකාවට අදාළ විශේෂඥ මහත්මරුන් කතා කරලා අපි මේ මත තීරණයකට ආවේ. ඉතින් ඒ තීරණය අපි විශේෂ ශක්තිමරු විදිහට කණ්ඩායමක් සේරම ඒ අදාළ ශාස්ත්‍රවල සෑම අදාළ ශාස්ත්‍රයකම අරගෙන තමයි ඒක අපි තීරණය කරේ. ඉතින් ඒ තීරණය අපි අද දින මාතෘකාවට අදාළ නැති හින්දා අපි මේ මහත්ම මහත්මරුන් මෙතනට කතා කරලා නැහැ. අපි මේ තීරණයේ ඉන්නවා සංගමයක් විදිහට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඒ තීරණයේ ඉන්නවා. නමුත් ඒක ගැන සාකච්ඡා කිරීමේ අපේ සූදානමක් නැති බවක් තියෙනවා. මොකද මේ ඒකට පස්සේ ඒකට පාර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සම්බන්ධ ඒ අනුමත කමිටුවේ රිපෝට් එකකුත් ආවා. ඉතින් ඒකත් අධ්‍යයනය කළා. අපි තවදුරටත් කතා කරන්න ඕනේ කියන එක මත අපි ඒකට අද සූදානම්ම වුණේ නැහැ. ඒක මේව කරන්න. අපි එකතරාවක් ගිහින් තව ෆෝරම් එකකදී මේක කතා කරමු කියලා. එහෙමද ඔබ දෙමි කියන්නේ? ඔව් ඇත්තටම අපි ඒ විදිහට මේ පස් වලට වැඩි මේ පස්සේ මොකටද දුදුවල වැඩි නේද? ඉතින් අපි සංගමයක් ගොඩක් විද්වතුන් ගොඩක් සමග මේ අතර සබරගමු විශ්වවිද්‍යාලයේ පාංශු සහ පාරිසරික විද්‍යා පිළිබඳ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා අද මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළේ වෛරස් සමග කටයුතු කිරීම පරමාණුවක් හා කටයුතු කිරීමට වඩා භයානක තත්ත්වයක් බවයි. ෆ්‍රාන්ස් විද්‍යාඥයෝ කණ්ඩායම මේ වෛරසය බොහොම කෙටි විදියකින් හැඳින්නුවා. මේ ඇහුවහම මේක පරිසරයට මුදා හැරියොත් මොකද වෙන්නේ කියලා. ඒගොල්ලෝ කිව්වේ මේක පරිසරයට මුදා හැරීම හරියට කාල බෝම්බයක් කොහේ හරි තැම්පත් කරනවා වගේ කියලා. ඒ කියන්නේ මේ වෛරසය යම්කිසි වෙලාවක නැවත ප්‍රകൃති තත්ත්වයට පත් වෙලා
මොනතරම් හානියක් කරයිද කියලා අපිට හිතා ගන්න බෑ. දැන් කාල බෝම්බයක් නම් ඇත්තටම අපි තියන්නේ මේක වෙලාවක් බලලා මෙන්න මේ වෙලාවට අනතුරු අඟවන්න කියලා. නමුත් මේ වෛරසයේ එහෙම වෙලාවක් තියන්නවත් බෑ. අපිට මේ අනතුරු අඟවන්න මොකද කාලයක් අපි දන්නේ නෑ. මේක පසට ගියහම කොච්චර කාලයක් පසේ තියෙනවද කියලාවත් තාම හරියට හොයාගන්න බෑ. මේක විනාශ වෙන්නේ නෑ. වෛරසයේ පසට ගියහම පසේ තියෙන කාබනික ද්‍රව්‍ය වෙනත් ජීවීන් සමග මේ වෛරසයේ නිද්‍රාශීලීව තියෙන ප්‍රංශ සුද්‍රජීවි විද්‍යාත්මක කණ්ඩායමක් පරීක්ෂණය කළ පෙන්වුවා අවුරුදු 33000ක් පරණ පසේ තිබිච්ච වෛරසයක් නැවත ක්‍රියාකාරී වෙලා. එතකොට මේ ජපන් විද්‍යාත්මක කණ්ඩායමක් මේ මෑතකදී පරීක්ෂණය කළා පළ කළා තියෙනවා මේ බැක්ටීරියාව අවුරුදු මිලියන 101.4ක් පසේ තිබිලා සක්‍රිය වෙලා. මේ සුද්‍රජීවීන්ත් එක්ක වැඩ කරනකොට විශේෂයෙන් වෛරස් ඔය බැක්ටීරියා අපි කිසිම අනතුරක් ගන්න නැහැ. මොකද මේවා පරමාණු අවිවලටත් වැඩිය භයානකයි. මේකේ තියෙන හැකියාවක් තියෙනවා මේ වෛරස් වල සහ සියලුම සුද්‍රජීවීන්ගේ මේගොල්ලෝ මේ ජාන වෙනස් කරගන්නවා. දැන් මේ ඇත්තටම මේ COVID-19 වෛරසේ දැන් විද්‍යාත්මක බරපතල අවුලක විනාශ වෙනවා කියලා අපිට ස්ථිරයි. නමුත් පසට දැම්මහම මේ වෛරසය විනාශ වෙනවාද කියන එක නෙවෙයි අවුරුදු කීයක් පසේ තියනවාද කියන එකවත් මේ වෙනකන් ලෝකයේ කිසිම විද්‍යාඥයෙක් ඇත්තටම පර්යේෂණ කළ ඔප්පු කළ නැහැ. මේ වෙනකන් කිසිම විද්‍යාඥයෙක් කිසිම රටක පැහැදිලිව ඔප්පු කළ නැහැ මේ වෛරසය ඕනෑම රටක ඕනෑම පරිසර තත්ත්වයක ඕනෑම පාංශු තත්ත්වයක් යටතේ මේක විනාශ වෙනවා කියලා පසට මුදාහැරියා. කිසිම තැනක නැහැ. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර සිටියා. ආදානය සහ භූමදානය කියන ප්‍රශ්නය දිගින් දිගටම කතා වෙනවා. එතකොට ද හින්දු පුවත්පතට ඔබතුමා කියලා දෙනවා කියලා භූමදානයට ඉදිරි යුතුයි කියලා. හරි මම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් විදිහට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය මඟ පෙන්වීම් ලෝකේ කරන අන්තර්ජාතික වශයෙන් ප්‍රධාන ආයතන තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානය. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන්නේ ඒ පිළිවෙත තමයි වලදැමීම පිළිබඳව රටවල් රාශිය ඒ විදිහට කරනවා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය තමයි මම පිළිගන්නේ. කොරෝනා දේහයන් ආදාහනය කරන්නේද නැතිනම් භූමදානය කරන්නේද යන සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව ඊට අදාළ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට බාර දී දින කිහිපයක් ගත වුවත් ඒ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. මුහුණු ආවරණ නොපැළඳින පුද්ගලයින්ට PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට අද සිට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනේ තුල කොළඹ නගරයේ මුහුණු ආවරණ පැළඳ නොසිටි 300 දෙනෙකු සඳහා සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2 දෙනෙකු හඳුනාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ අතර ක්වැක්ස් පහසුකම් යටතේ COVID-19 එන්නත ලබා ගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුමකට එළඹීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ගෝලීය COVID-19 වෛරසය හමුවේ ඊට එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා මේ වන විට බොහෝ රටවල් විවිධ අත්හදා බැලීම් සිදු කරන පසුබිමක ක්වැක්ස් පහසුකම යටතේ COVID-19 එන්නත් ලබා ගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම් ගතවීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව COVID-19 වෛරසය සඳහා සුරක්ෂිත සහ ඵලදායී එන්නතක් නිෂ්පාදනය කළ පසු එම එන්නත සමාන වශයෙන් රටවල් අතර බෙදා හැරීම තහවුරු කිරීම සඳහා රජයන් සහ අදාළ නිෂ්පාදකීන් ඒකාබද්ධ සිදු කරනු ලබන ගෝලීය ප්‍රවේශය ක්වැක්ස් පහසුකම් වශයෙන් හැඳින්වෙනවා. ඒ යටතේ COVID-19 වෛරසය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීම සහ වැඩි දියුණු කිරීම කඩිනම් කරන අතර ලෝකයේ සෑම රටකටම එම එන්නත ලබා ගැනීම සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයක් පවතින බව සහතික කරනු ලබනවා. ශ්‍රී ලංකාව දැනටමත් මෙම ක්වැක්ස් ක්‍රියාවලියට ඇතුළත් වී ඇති අතර ක්වැක්ස් පහසුකම් මගින් COVID-19 එන්නත් මාත්‍රා ලබා ගැනීම පිණිස වන නිල සංවර්ධන සහාය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේද ඇතුළත් GAVI සංවිධානයේ විසින් තහවුරු කර තිබෙනවා. අදාළ එන්නත් පහසුකම් ලබා ගැනීම සඳහා අදියර දෙකක් යටතේ එන්නත් ඉල්ලුම් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස රටවල් විත දෙනුම් දී ඇති අතර ඉලක්කගත කණ්ඩායමේ සහ එන්නත් ගබඩා කිරීමේ ධාරිතාව පිළිබඳ තාක්ෂණික තොරතුරු ඇතුළත් එන්නත් අයදුම්පතේ පළමු සහ ඒ කොටස
2020 දෙසැම්බර් මාස 7 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණා. ශ්‍රී ලංකාව විසින් එම අයදුම්පත් නිසි වේලාවට ඉදිරිපත් කරන ලද අතර එහි දෙවන කොටස වන එන්නත් ලබා ගැනීම සහ ඊට අදාළ වන්දිපූර්ණ ගිවිසුමට එළඹීම සඳහා මෙම වසරේ ජනවාරි මාස 8 වන දිනට පෙර අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් ක්වැක් සඳහා වන එන්නත් ඉල්ලීමේ B කොටස ඉදිරිපත් කිරීමටත් ක්වැක්ස් පහසුකම් මගින් එන්නත් වෙන් කර දෙනු ලබන අවස්ථාවේදී අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුමකට එළඹීමටත් සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. මං හිතන්නේ එන්නත පිළිබඳව අපිට ඒ කියන්නේ ආරක්ෂාව සහ සඵලතාව පිළිබඳ අපිට හොඳ විශ්වාසයක් ඇති වුණාට පස්සේ තමයි ඒ එන්නත බාරගන්නේ. ක්වැක්ස් ෆැසිලිටි එකේ ලැයිස්තුව ගත වුණාම ශ්‍රී ලංකාව එතකොට අපිට යම්කිසි එන්නතක් අපි කැමති නැත්නම් බාර ගන්න ඒකත් හැකියාව තියෙනවා. ඒ වෙනුවට වෙනත් එන්නතක් හොඳ එන්නතක් කියලා අපි අනුමත කරන එන්නතක් ලබා ගන්නතුරු අපිට ලැයිස්තුවේ රැඳෙන්න පුළුවන්. කොවිඩ් එන්නතට එන්නත් මාත්‍රා දෙකක් ලබා දුන්නු පසුව දැනට තියෙන සාධක අනුව ඒක අපි දැනගෙන තියෙනවා අවුරුද්දක පමණ කාලයක් අවුරුද්දක් එකමාරක පමණ කාලයක් ආරක්ෂාව ලබා දිය හැකි කියලා. ඒකට කියන්නේ අර දැන් තියෙන සාධක අනුව ඉදිරියට මොඩලින් ස්ටඩීස් සහ ප්‍රෙඩික්ෂන් ඉස්සරහට කොච්චර වැළැක්විය හැකිද කියන ක්‍රමවේදයන් සලකලා බලලා කරන දීපු අදහසක් මිසක් ඇත්තටම තවම ඉච්චර කලක් එන්නත පාවිච්චි කළ නැති නිසා ඒකත් කියන්න හරියටම බෑ. ඒක නිසා අපිට හරිම ඉන්ෆර්මේෂන් තවම නැහැ. මේ අතර පෞද්ගලික බැංකු දෙකක සේවය කරන එකම පවුලේ දෙදෙනෙකුට හා ඔවුන්ගේ පවුලේ තවත් අයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර COVID ආසාදිත බවට තහවුරු වීමට පෙර ඉකුත් සති අන්තයේදී කන්තලී නගරයේ පිහිටා ඇති සිය නිවස වෙත පැමිණ සාදයක් පවත්වා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී තහවුරු වීමන් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ ගියා. එසේම COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 468 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඉන් පුද්ගලින් 467 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතින් වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එලෙස වාර්තා වූ ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 183ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 73ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 72ක් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් 139 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රු මාර්ගයේ සහ එම මාර්ගයේ ඉහළ හා පහළ කොටස් අද පෙරවරු 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා. අද දින සිට මුහුණු ආවරණ නොපෙනෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අමතරව PCR පරීක්ෂණයකට හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එලෙස මුඛ ආවරණ පැළඳ නොසිටින පුද්ගලයන්ට PCR පරීක්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම අද බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයකදී සිදු කෙරුණා. අයි මාස් දාන්න දින්න ඕගොල්ලෝ. ඈ දැන් දාගෙන ඉන්න බොරුවට. ඊට කොම්බත් අද දිනේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින්ට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අමතරව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීම සඳහා ඒ අනුව කොළඹ නගරයේ මුහුණු ආවරණ නොපළඳි පුද්ගලයින් 300ක් ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. මෙම පරීක්ෂණ වලින් පුද්ගලයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. මේ අය ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරන අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරනවා. ඒ වගේම ඔවුන්ට එරෙහිව මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් අධිකරණයේදී නඩු පැවරීමටත් කටයුතු කරනු ලබනවා. තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයසංකර් මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරු 4:20ට පමණ ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් එම දූත පිරිස පිළිගනු ලැබුවා. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහතුරු නැතුළු පිරිසක් හමු වී දීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. නව වසරේ මෙරටට පැමිණෙන පළමු රාජතාන්ත්‍රිකයා වන්නේද ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතායි.
ජයශංකර් මහතා පසුගිය වසරේ අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ ද්විපාක්ෂික සාකච්ඡාද පවත්වා තිබෙනවා. මෙම සංචාරයේ ප්‍රමුඛතම අරමුණක් වී ඇත්තේ COVID-19 වෛරසය පාලනය සඳහා එන්නත් ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීමයි. ඉන්දියා රජය මීට පෙර ශ්‍රී ලංකාවට එන්නත් ලබා දීමටද එකඟත්වය පළ කර තිබුණා. ජෛව ආරක්ෂණ පුහුණු සංකල්පය යටතේ ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට සංචාරයේ නිරත වන බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. දෙරට අතර ද්විපාක්ෂික සාකච්ඡාවලින් අනතුරුව ලබන බ්‍රහස්පතින්දා ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතයි. පසුගිය දා අතුරුදහන් වූ අවිස්සාවේල්ල කොස්පත්ත කොඩිකන්ද ආරණ්‍ය සේනාසනේ විහාරාධිපති හිමිනමගේ සිරුර කොටදෙනියාව නාවාන පොදු සුසාන භූමියේ පුලුසාදමා තිබියදී හමු වේ තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා වෙත ප්‍රශ්නයක් යොමු කළා. ඉකුත් ජනවාරි දෙවන දින කිසියම් පිරිසක් විසින් පැහැර ගැනීමට ලක් කළ හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩුවල ධම්මසිරි ස්වාමීන් වහන්සේගේ දේහය ඊයේ කොටදෙනියාව නාවාන සුසාන භූමියේ තිබියදී සොයාගෙන තිබෙනවා. මෙම ස්වාමීන් වහන්සේ පැහැර ගැනීම සම්බන්ධව පුද්ගලයන් 4 දෙනෙක් සමග වෑන් රථයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පුද්ගලයන් 4 දෙනා අතර එකයි කාන්තාවක් සිටිනවා. මෙම විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් මෙම පැහැරගත් පුද්ගලයන් සහ මෙම ස්වාමීන් වහන්සේ අතර තිබූ පුද්ගලික අමනාපයක් නිසා මේ සිද්ධිය සිදු කළ බවට, විශේෂයෙන්ම මෙම ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි කුඩා ස්වාමීන් වහන්සේ නමකගේ මව සහ පියා මේ සැකකරුවන් අතර සිටිනවා. මේ ගැන වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා. රද්ගම සිදුවීමෙන් මාසක් ගත වීමට පෙර කොටදෙනියාව ප්‍රදේශයේද භික්ෂුන් වහන්සේ නමක් මෙලෙස ඝාතනය කිරීම හමුවේ මෙවැනි අපරාධ කර නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බවයි අප අවධාරණය කරන්නේ. මේ සම්බන්ධයෙන් අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා. 2020 ජනවාරි 19 වෙනිදා පොලිසිය සැකකරුවෙක් සමග පොරබැදීමේදී ගිනියවියක් ක්‍රියාත්මක වීමෙන් කුංගම හාතාගල රජමහා විහාරස්ථානයේ උත්තල සීලරත්න ස්වාමීන් වහන්සේ අපවත් වුණා. මහින්ද්‍රුව ගල්කන්ද ශ්‍රී විජයධම්ම පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති යටියන බුද්ධානන්ද ස්වාමීන් වහන්සේ අතපය ගැටගසන උල් ආයුධයකින් ඇන දමලා මරා දමලා තිබුණා ඇන ගහ. 2020 දෙසැම්බර් 8 වෙනිදා රත්ගම පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේ භාවනා ආයෝගීව වැඩවිසු නෙදර්ලන්තයේ ජිනවංශ නායක ස්වාමින්වන් වහන්සේ ඝාතනය කරලා රත්ගම කලපුවට දාලා තිබුණා. උඩුවිල ධම්මසිරි ස්වාමින්වන් වහන්සේ ඒ නායක ස්වාමින්වන් වහන්සේගේ මලල සිරුල කොටදෙනියාව මීරිගම මාර්ගයේ පොදු සුසාන භූමියක පිලිස්සමින් තිබෙනවා සොයාගත්ත. රාජ්‍ය බලයට ආවේ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරනවා, ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියලා. පූජනීය මහා සංඝරත්නය මේ විදියට ඝාතනය වෙනකොට මම අහන්න කැමති කෝ ඔබතුමන්ලගේ මේ ජාතික ආරක්ෂාව? සම්බුද්ධ ශාසනයත් අපි ආරක්ෂා කරනවා, අනිවාර්යයෙන්ම මහ ජනතාවත් ආරක්ෂා කරනවා. ඔබතුමාගේ ප්‍රශ්න ටික අපි වෙනම අහන්න. එතකොට මම ඒ සියලුම ඝාතන වලට හෝ දිවිනාසා ගැනීම වලට සම්බන්ධයෙන් සම්පූර්ණ සවිස්තරාත්මක විස්තරයක් මම කරන්න ඔබතුමා නිල වශයෙන් එක මට ඒ ප්‍රශ්න ඉදිරිපත් කළොත් මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් හෙට පෙරවරුවේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්න මේ අපේ ස්වාමින්වයන් වහන්සේලා ඝාතනය කරන මේ ඝාතන රැල්ල පිළිබඳ. බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ මෙවන් රටක පැවිදි උතුමන් වහන්සේලා මෙලෙස ඝාතනය කිරීම කෙලෙස නම් සාධාරණීකරණය කළ හැකිද යන්න බරපතල සමාජ ප්‍රශ්නයක්. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මඩකලපු දිස්ත්‍රික්කයේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කළ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා. එමෙන්ම මඩකලපු දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබුණා. මේ කොස්ගම ගොවිජන බල ප්‍රදේශයේ ඊ රාත්‍රියේ පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් ජලයෙන් යට වී තිබූ ආකාරයයි. එමෙන්ම ඌව පරණගම ප්‍රදේශයටද වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. වැලිමඩ උඩුපු සැලව මාර්ගයට ස්ථාන කිහිපයකින් පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා.
මෙතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව ඉහළ යාම නිසා එහි වාන්දරුටු 6ක් විවෘත කිරීමට පරාක්‍රම සමුද්‍රයේ බාර ඉංජිනේරු කාර්යාලය කටයුතු කර තිබෙනවා. එමෙන්ම වැබඩිල්ල ජලාශයේද මේ වන විට වාන් දමමින් පවතින අතර උල්හිඩිය ජලාශයේ වාන් දුරුටු 7ක්ද විවෘත කර තිබෙනවා. පවතින වැසි තත්ත්වයේ හමුවේ මාතලේ කිවුල ප්‍රදේශයේ මාර්ගද ගිල වැසීමේ අවධානමට ලක්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙතර ඌව පළාතේ හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විවිධ අදහස් සහ මතවාදයන් එක් වී සාකච්ඡා කර යහපත් අරමුණකට එළඹීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. ඕන් ඊ ටියුටර් අධ්‍යාපන ආයතනය විවෘත කිරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. කල ජනාධිපති මේ ජීඑල් අමාත්‍යවරයා සඳහන් කළා තියෙනවා පක්ෂවල අර්බුද සහ යම් යම් ගැටලු පක්ෂය තුළින්ම විසඳාගත යුතුයි කියලා. ඒක ජාත්‍යන්තරයට මාධ්‍යවලට කියෙම එච්චර පළක් නැති බවයි ඔහු සඳහන් කරන්නේ. අපේ රටේ තියෙන්නේ විශේෂයෙන්ම නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තියක්. ඒ නිසා මම විශ්වාස කරනවා සෑම කෙනෙකුටම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඒක නිසා අදහස් සහ ගැටි නව සංකල්ප සහ නව වැඩපිළිවෙළ එනවයි කියන එකයි අපි දන්නේ. ඒක නිසා අපි සෑම කෙනෙක්ම විවිධ අදහස් විවිධ මත දරනවා. ඒ විවිධ අදහස් සහ විවිධ මත එකතු වෙලා සාකච්ඡා කරලා යහපත් දෙයකට අපි එළඹීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔබතුමා පළාත් සභා ඡන්දෙට වෙනම එනවා කියලා විදේශ මාධ්‍යම වාර්තා කළා තිබ්බා. දැන් ඉතින් අපි පළාත් සභා ගැන මේ දිනවල කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද පළාත් සභා ඡන්ද කල් ගියානේ. බොහොම සුදුයි. කබීර් අසින් මේ මන්ත්‍රීතුමා ඔබතුමාට ආරාධනා කරනවා ශ්‍රී ලංකා දෙවියන්ට එක් වෙන්න කියලා. ඔබතුමා පිළිගන්නවද? සමජන බලවේගෙන් ඉන්නේ. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.